හරි, අපි දැන් ඇවිල්ලා ඉන්නේ wheel balance කරන තැනට. මේ තියෙන්නේ ඔයාලට බලාගන්න පුළුවන් wheel balance කරන machine එක. ඉතින් අපි wheel balancing, wheel alignment ගැන අහලා තියෙනවා. අපි බලමු මේ දෙකේ වෙනස මොකක්ද සහ මේ දෙක කරන්නේ ඇයි කියන එක. wheel balancing කියලා කියන්නේ සාමාන්‍යයෙන් වාහනයක් පෑඩ් කිලෝමීටර් 80, 100, 110 වගේ අතර ධාවනය කරනකොට ස්ටීරින් බබලින් එකක්, එහෙම නැත්නම් අපි කියන ෂේක් එකක් කියලා. ඒක වළක්වා ගන්න මේ බැලන්සින් මැෂින් එකෙන් තමයි. අතර මේ බැලන්සින් එකක් කියලා කියන්නේ ටයර් එකේ තියෙන සමබරතාවය ගිලී ගියාම, එහෙම නැත්නම් ටයර් එකේ නිෂ්පාදනයේ තියෙන පොඩි පොඩි අඩුලුඩුකම් නැති කරලා මුළු ටයර් එකේම සමබරතාවය ඇති කරගෙන තමයි මේ බැලන්සින් මැෂින් එකෙන් කරන්නේ. එතකොට අපි ඒක දැන් අපි කියමු ටයර් එකේ යම් තැනක රබර් එක අඩුයි කියලා. නමුත් අපිට ඒක රබර් වලින් පුරවන්න බෑ, රබර් ටයර් එක සම්පූර්ණ නිෂ්පාදනය වෙලා තියෙන නිසා. එම නිසා තාක්ෂණය වාගෙන තියෙනවා ඒ අවශ්‍ය බර ප්‍රමාණය අවශ්‍ය තැනයි. මේ මැෂින් එකෙන් ඒ අවශ්‍ය බරයි අවශ්‍ය තැනයි වාගෙන ඒකට මේ ඒක බැලන්ස් කරගන්න පුළුවන්. මුලින්ම මේ ටයර් එක සයිස් කරගත්තා. පසුව රිම් සයිස් එක, ටයර් එකේ පළල, ටයර් සයිස් එක, ඊට පස්සේ යන්ත්‍රය ක්‍රියා කරනවා. අපිට පේනවාදී ග්‍රෑම් 10ක් සහ ග්‍රෑම් 20ක් පිටත සහ ඇතුළත පෙන්නනවා. ඒ කියන්නේ මේ ටයර් එකේ ග්‍රෑම් 30ක ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව දැන් නිරාකරණය කරන්න යන්නේ. ඒකට අවශ්‍ය බර, මේ බර නිසි ස්ථානයට දැමුවන් පස්සේ මේ මැෂින් එකේ 0 බවට පත් වෙනවා. ඒ කියන්නේ දෙපැත්තම බිඳු වෙනවා. දෙපැත්තම බිඳු වෙනවා. මේක මේ මේ මේක වුණා එක පැත්තකට අරගෙන කරන්න පුළුවන්. ඒ කියන්නේ එක පැත්තකට අරන් ඒ ග්‍රෑම් 30 ටයර් එක බැලන්ස් කරගන්න පුළුවන්.